FM. බැලුම් කරන්න. අයිබෝන් තිල්න. අයිබෝන් චාමික සුදේශනක්. ඉතින් කොහමද? ගැටලුවක් නැහැ මොකෝ. එහෙම ඇහුවි නිකන්ගේ පාට. වරදක් නැහැ නේ? නෑ වරදක් නෑ. මේ අපි මොනවාරි අහන්න තියනවද? ඈ මොනවාරි අහන්න තියනවද? බලමුකෝ පොඩ්ඩ. අර හාමුදුරු ගස්සෙත් හාමුදුරුද? ඔව් ඔව්. අර ෆෝන් එක. හෙලෝ. හෙලෝ. ආ කො මේ වයි ෆෝන් එක තාම ආවේ නැහැ නේ. හෙලෝ. මොකක්ද ඒක? තේරුමක් නැහැ නේ ඒකේ. ඒක තමයි. තේරුමක් නැහැ තමයි. තේරුමක් නැති දේවල් වලින් තමයි මේ රටේ තේරුම පවා නැති කරන්නේ. අපේ රටේ ආගම දහමේ තේරුම පවා නැති කරන්නේ. ඉතින් මෙන්න මේකත් ඔය කොයි හෝ තැනකට සම්බන්ධ වෙනවා. තාමත් මේක ඔබට හිතා ගන්න බෑනේ මොකද්ද මේකේ තේරුම? තේරුම නැහැ කියලා අපි කියනවා. මොකද්ද ඒකේ තේරුම කියලා? ඒකේ තේරුම මෙන්න මෙතනින් තේරුම් කරන්න අපි පටන් ගන්නවා. බලමු. Facebook එකේ රතන විමල කියලා හම්බුන කෙනෙක් නමෙන් හිටියා. එතකොට මෙයා මට ඉස්සෙල්ලාම හම්බෙනකොට ෆෝන් එකකට දාලා තියෙන විදිහ තමයි විස්තර තිබුණේ සේරම. එතකොට යා ෆෝන් එක එක වර්ගේ ෆෝන් නිකුණන තමයි දාලා තිබුණේ. ඒවා ඉතින් 50,000, 60,000, 20,000 එහෙම තමයි. ලංකාවේ ඒ ෆෝන් සාමාන්‍යයෙන් ලක්ෂයක් වගේ විතර වෙනවා. ලක්ෂයක් 80,000, 45,000. ඉතින් එයා 10,000, 20,000 කියලා තමයි දාලා තිබුණේ. විස්තරනික මැසේජ් එක ලැබුවාම ආමතුරු එනවා ෆෝන් ඕනේ නම් කියන්න. එහෙම නමත් ආමතුරු කෙනෙක් මම රටින් ගෙන්නන්නේ. ඕඩර් වලට තමයි ගෙන්නන්නේ. වෙන රටවල රිජිස්ටර් මේවා මේවා. එහෙනම් අපි මේ ලංකාවට ගෙන්නනවා මෙහෙමයි කියලා එයා කියනවා විස්තරේ. මෙයා ඊට පස්සේ ඉතින් දැන් අපි අහනවා කොහෙද ඉන්නේ සින්නමන්ද කියලා. එතකොට මෙයා ඩෙන්ටි එකේ කොපියක් ගහලා මෙයා ආපහු අපිට එවනවා. තේරුමක් නැහැ කියපු කතාවේ තේරුම ටික ටික එළියට එන්න පටන් ගන්නකොට රටටම මේක තේරෙනවා. ඒක අපි අද ඔබට හරියට අපූර්වවට තෝරලා දෙනවා. මොකද්ද තිලින මේ තේරුමක් නැහැ කියලා මුලින් කියපු කතාවේ තියෙන ලොකු තේරුම? මේ කතාව තමයි දැන් අන්තර්ජාලය එහෙම නැත්නම් Facebook එක බොහෝ දෙනා භාවිතා කරනවා. ඒ අතරේ දැන් හාමුදුරුවරුත් Facebook භාවිතා කරනවනේ. ඉතින් ඒ භාවිතා කිරීමේ තුල යම් යම් විදිහට බොහෝ දෙනාට වගේම Facebook එක හරහා එක එක වංචා දූෂණය කරන අයට අහුවෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙලා තියෙනවා. ඔව් දැන් වැඩේ කියන්නේ මෙහෙමනේ. දැන් මේ තාක්ෂණික මෙවලම මේ සමාජ මාධ්‍ය මේක පාවිච්චි කරද්දී දැන් මේකෙන් කොච්චර හොඳ වැඩ කරන්න පුළුවන්ද? Facebook එක නේද? ධර්මයේ ප්‍රචාරය කරනවා. ඔව් ඒ ඕන දෙයක් පුළුවන් ධර්මයේ ප්‍රචාරය කරනවා. ඒක අපි වෙනම තියමුකෝ. අපි තව තව ඕනම දෙයක් මේකෙන් අරගෙන යන්න පුළුවන්. හැබැයි දැන් මේ ලංකාවේ මේ සමාජය මේ සමාජ ජාලය පාවිච්චි කරන්න ගත්තට පස්සේ වෙන දේවල් එක්ක වෙන අවනඩු එක්ක මේක හරියටම දන්නවා නම් මාක් සකර්බර්ග් පවා මේ Facebook කතාරින්න පුළුවන් අනිවාර්යයෙන්. ඈ ඉතින් මොකද්ද මේකේ දැන් කතාව කියලා ආයෙත් කියන්න බලන්න මේ. එතන ඉඳන් පැහැදිලි කරන්න මේ තේරුමක් නැහැ කියලා අර මුලින් කියපු කතාවේ තියෙන ලොකු තේරුම. දැන් ඉතින් එක්තරා පුද්ගලයෙක් ඉන්නවා චාමික. මේ පුද්ගලයා එක්තරා Facebook ගිණුමක් හදාගෙන තියෙනවා. ඒ ගිණුමේ නම තියෙන්නේ රතන විමල කියලා. ආ ස්වාමින් වහන්සේගේ නමක් තියෙන්නේ. ස්වාමින් වහන්සේ නමගේ නමක් තමයි භාවිතා කරන්නේ. හැබැයි මේ පුද්ගලයා කවුද කියලා ටිකෙන් ටික තෝරගමු අපි. ඒක පස්සට කරමු. දැන් මේ පුද්ගලයා මේ Facebook ගිණුමේ තියෙනවා ෆොටෝස් දාලා. ඒ ෆොටෝස් වල තියෙන්නේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක විකුණන්න තියෙනවා. ගන්න කැමති නම් කතා කරන්න කියලා. ආ මේ විකුණන්න හදන්නේ. විකුණන්න. ආහහා. ඊළඟට මොකද වෙන්නේ ඉතින්ද? ඊට පස්සේ මේ දාලා තියෙන ෆොටෝස් වලට අනුව එක එක්කෙනා කමෙන්ට් කරනවනේ කීයද ගාන මෙහෙමයි කියලා. ඉතින් දැන් එහෙම කරාට හැමෝටම මෙයා ඒවට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. හාමුදුරුවෝ කෙනෙක්ම මේකට කමෙන්ට් එකක් දැම්මොත් තමයි එයත් එක්ක සම්බන්ධතාවය ගොඩනගාගන්නේ. ආ ආ ආ එහෙම තියෙන්නේ වැඩි. එහෙම තමයි තියෙන්නේ. හැමෝටම විකුණන්නේ නැහැ මෙයාගේ බඩු. හැමෝටම විකුණන්නේ නැහැ. හැමෝටම විකුණන්නේ නැහැ. හාමුදුරුවන්ට විතරයි. විතරයි. ඔන්න ඔහොම මෙන්න මෙහෙම අහන්න බල. ඒ එවන ඩෙන්ටි කාඩ් එක ෆොටෝ කොපියක් ගහලා, ඒ කියන්නේ ෆොටෝ එකක් ගහලා ඉවරන දෙපැත්තම ඉවරන. එතකොට ඒ කුරුණෑගල. මෙයා කියන්නේ මම කුරුණෑගල ඉන්නවා හාමුදුරුවෝ කෙනෙක්. මෙහෙමයි ඇටලුවක් නැහැ කියලා හාමුදුරුවෝ විදිහට හොඳට කතා බහ කරනවා. එහෙම තමයි දිගටම වැඩි අරගෙන යන්නේ. ඊට පස්සේ එයා තහවුරු කරනවා මෙහෙම ඩෙන්ටි කොපිය වල තහවුරු කරනවා. ඊට පස්සේ මම බණ්ඩාරල ඉන්න කිව්වහම බණ්ඩාරල නම් මෙතනම මම මේ පන්සලේ දන්නවා මේ පැත්තේ ඇවිල්ලා තියෙන පියාළු ඉන්න හොම පොඩි ඉස්තරයක් මෙයා කියනවා. ඊට පස්සේ ෆෝන් නම්බර් දෙකක් මෙයාගේ තියෙනවා. ඊට පස්සේ කෑස් වලින් දානවා සමහර හාමුදුරුවෝ නම් මෙයාගේ account number එකට දාලා තියෙන සල්ලි 80,000ක් දාලා තියෙනවා. ඊට පස්සේ මම කෑස් වලින් දැම්මේ මොකද මේ identity එක තියෙනවා විස්තර ඔක්කොම වෙලා තියෙනවා හැම දෙයක්ම තියෙනවා. ඉතින් අර මම ඒක කොහොම හරි සදරක් කමින්ද හරි අහු වුණා. ඊට පස්සේ මෙයා මට ෆෝන් දෙනවා කී කී සති බදාද දෙන දවස් ඉඳලා iPhone එක වැඩ කරන්නේ නැහැ ඒ number එක.
සාමාන්‍ය ආකාරයෙන්ම අසාමාන්‍ය විදිහට කියනවා නම් මේ ස්වාමීන් වහන්සේ නමක් විදිහට පෙනී ඉන්න මේ චීවරධාරියෙක්. එතකොට මේ කිසිම ආකාරයක ආගමට දහමට සම්බන්ධ නැති, බුදු දහමට සම්බන්ධ නැති වෙන පුද්ගලයෙක් මේ. මොකද දැන් ස්වාමීන් වහන්සේ නමක් හාමුදුරු නමක් කියලා කිව්වට පස්සේ හරිම විශ්වාසයිනේ අපේ රටේ. ඈ ගෞරවණීයයිනේ ඒ ස්වාමීන් වහන්සේ හාමුදුරු නම කියන එක, හාමුදුරුවෝ කියන එක නේද? ඉතින් අන්න ඒ ගෞරවණීය භාවය මිස්යුස් කරන්න හදන්නේ. ඒ කියන්නේ ඒක අවභාවිතා කරන්න හදන්නේ. අන්න ඒක අවභාවිතා කරලා තමයි මේ පුද්ගලයෝ මේ විදිහට මිනිස්සු රවට්ටන්න හදන්නේ. අන්න ඒක තුල මේ වෙන්නේ කුමන්ත්‍රණයක් වෙන්නත් බැරි නෑ. රටේ බුදුදහම වටන කුමන්ත්‍රණයක් වෙන්නත් බැරි නෑ. මොකද අපිට කියන්න බෑ මේවා මොන වගේ දේවල්ද, මොන වගේ කුමන්ත්‍රණද කියලා. අන්න ඒක නිසා හරි ඇහැරිලා ඉන්න ඕන අපි නේද? මොකද මේ විජාතික කුමන්ත්‍රණේ අපි ඒක දන්නේ ඉච්චර. ඒක වැඩක් නෑ. ඉතින් මේ අපේ රටේ අපේ ජාතියේ මිනිස්සු අපේම ජාතියට කරන, අපේම ආගමට කරන බොහොම නිගරු වැඩක් මේ. එතකොට ඒක තුල මේ වංචාවක් කරන්නේ. ඒක තුල සම්පූර්ණම බොරුවක් කරන්නේ. ආගමට දහමට පන්සලට තියෙන ලැදියාව නැති කරන්න හදන්නේ. ඒක කරන්නේ මෙන්න මේ වගේ පුද්ගලයෝ මෙන්න මේ වගේ වැඩ කරාට පස්සේ. හෙලෝ අර හාමුදුරු ගස්ටි කෝල් එක බණ්ඩාරවෙල. දැන් ඉතින් මෙයා ඔහොම තමයි මුලින් කියන්නේ. ඔහොම කියාගෙන කියාගෙන ගිහිල්ලා චාමික ඊට පස්සේ කරන දේ තමයි මෙහෙම මෙන්න මේ වගේ ෆීචර්ස් තියෙනවා, මේ විදිහට මේ දුරකථන ගන්න පුළුවන්. එහෙම කිව්වහම ඕනම කෙනෙකුට ගන්න හිතෙනවනේ. අනික ලක්ෂයක් විතර වටිනවා කියලාත් කියනවා. එතකොට ලක්ෂයක් විතර වටින ෆෝන් එකක් රුපියල් 10,000කට 20,000කට දෙනවා කිව්වහම ඉතින් ඕන කෙනෙක් ගන්න කැමතිනේ නේද? හරීම අඩුවට දෙනවන්නේ. ඕ ඉතින් අපි කල්පනා කරන්න ඕනේ ඇයි එහෙම අඩුවට දෙන්නේ කියලා. හැබැයි මෙන්න එහෙම කතාවක් තියෙනවා. බාලබඩු හිලක් කියලා එකකුත් තියෙනවා. අන්න ඒක නිසා ඔබ බොහෝම හොඳට පරිස්සමින් ඉන්න ඕන. අද හිතා ගන්න බැරි විදිහට බොහෝම විශ්වසනීය දේවල් පාවිච්චි කළා, විශ්වසනීය නාමයන් පාවිච්චි කළා, විශ්වසනීය තනතුරු පාවිච්චි කළා, විශ්වසනීය සියල්ල පාවිච්චි කළා. ඔබට අවිශ්වාසය හැදෙන මොහොත කියන්නවත් බෑ. අන්න ඒ නිසා ඔබ බොහොම විචක්ෂණශීලීව ඉන්න, විමර්ශනයෙන් ඉන්න, විමසිල්ලෙන් ඉන්න. අන්න එතකොට පුළුවන් ඔබට මේ වයින් ගැලවෙන්න. net fm බැලුම්ගල මේ ඔබට ලබා දෙන නුවණ, ඔබට ලබා දෙන මේ බුද්ධිය, මේ සමාජ දැනුම මේක අරගන්න. මේක අරගෙන ඒක හරියට පාවිච්චි කරන්න. කවදාවත් අල්ලන්නත් බෑ, ඔව අහු කරන්නත් බෑ, ඔබ රවට්ටන්නත් බෑ, වට්ටන්නත් බෑ. දැන් මේ කතාව අහගෙන ඉන්න ඔබ ගිහින් ඔබේ ගමේ පන්සලේ හාමුදුරන්ට කියන්න මෙන්න මෙහෙම අද දවසේදී net fm බැලුම්ගලින් අනාවරණ කළා මේ වගේ පුද්ගලයෙක් මේ විදිහට කරනවා, Facebook එක භාවිතා කරලා තමයි මේක කරන්නේ කියලා. මොකද එහෙම දැනුවත් වීම තුලින් තමයි මේ වගේ උදවියකින් ගැලවිලා බේරලා ඉන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙහෙම තමයි වැඩේ කතාව වෙන්නේ. ඒකට හම්බ වෙනවා, ෆ්‍රී හම්බ වෙනවා. ඕඩර් කරනකොට 20500 මෙගාහර්ට්ස් පවර් බැංකියක්, ඒකෙන් පුළුවන් ෆෝන් එක දෙපාරක් ෆුල් චාර්ජ් ගහන්න. ඊට අමතරව Galaxy J2 smart watch එකක් හම්බ වෙනවා. ඒකෙන් පුළුවන් ෆෝන් එකේ කරන්න පුළුවන් දේ watch එකෙන් කරන්න. ෆෝන් එක ටච්, sorry මේ watch එක ටච්, watch එකේ තියෙන කැමරා එක. ඊට අමතරව selfie stick එකක් හම්බ වෙනවා. selfie ගන්න මේ Bluetooth amplifier එකක් හම්බ වෙනවා. ඔය ටික ෆ්‍රී හම්බ වෙනවා. ඒක එළියේ හතර ඊ බේකින් ගන්න ගියොත් 10,000ට වැඩි වෙනවා. ඒ කියන්නේ 10,000කට විතර තමයි ෆෝන් එක දෙන්නේ. ඔව් දැන් මේ ටච් කර කර එන සමහර දේවල් වලදී මේ පුද්ගලයෝ හදන්නේ ඔබට ටච් කරලා ඔබව ටච් කරන්න. අන්න ඒ නිසා ඒ ටච් එකට අහු වෙන්න එපා. අපි ඔක්කොම එකතු වෙලා ඒ කියන කට්ටියට ටච් කරමු. හරි දැන් ඒක හරි. ඒකත් ඒ සෙට් එකම හම්බ වෙන එක අපදාවන් නැහැ එතකොට. ආයි තමයි කිසිම ප්‍රොබ්ලම් නැහැ. වෝටර් සීල් 1 year warranty දෙනවා. ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් දෙකටම. ඊට අමතරව ෆෝන් එක වෝටර් සීල්. වෝටර් සීල් වලටත් මම 1 year warranty දෙනවා. ආ ඒක හොඳයි. ඒක ගැටලුවක් නැහැ නේ. ලංකාවට කොහොමද සපෝට් කරන්නේ කියලා. දැන් හදලාද දෙන්නේ ලංකාව මේව කරලා. ඒ කියන්නේ ඉන්න. ලංකාවට ආවේ කන්නේ නේ. නෑ ලංකාවේ නෙමෙයි හඳුරු තියෙන්නේ. EMS එකේ තියෙන කැලිෆෝනියා වල. අපි ඊට ඔර්ඩර් දාද ඔමේ ඔර්ඩර් වගේ දාන ගමන් ඉන්නේ. අපිට අද දැම්මට පස්සේ ඉදිරිය උගේ පාන දෙකක් ස්ටාර්ට් එරට හම්බ වෙන්නේ. ඊට පස්සේ මම ඉරිද කොළඹ ඉන්නවා. ඔය පැත්තට එන්න අඟාරුවා ලයිනර් දාගෙන ඉන්න. අඟාරුවද බලද වගේ නැහැ ඔය පැත්තට આવොත් ඉන්නේ. ආ හැම බලන්නේ. මේ පොඩ පරක් වුණා ඔය පැත්තට ඉන්න කොහමත් බදුල බණ්ඩාර දීතලාව අපතලේ ඔය පැත්තේ අපි ඔක්කොම වැලිමඩ. ආ හැමද? මීරාවත් දන්නවද? මීරාවත් බණ්ඩාරේ. වැලිමඩ තමයි. ආ ලතරේ තියෙන. මීරාවත් මේ පාර. මීරාවත් මේ පාර තියෙන Nova 2i එකෙන් ෆෝන් කැලි 18ක් තියෙන. හැමද? ආමද ලගේ. නෑ 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 යකිනේ. හා 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 හා. ෂොප් එකක් එයා වැලිමඩ ෂොප් එකක් දාගෙන ඉන්නේ. මීරාවත් තමයි ගෙවල් තියෙන්නේ. මීරාවත්ද? හා හා හා. ඒ දර මම ෆෝන් ෂොප් වලට දෙනවා. ඉතින් අර මහ ලොකුවටම කරගෙන යන්නේ. ඔව්.
ජංගම දුරකථනයක් විකුණන්න තමයි හදන්නේ. මේ ස්වාමින්වහන්සේ නමක් විදිහට පෙනී ඉන්න පුද්ගලයෙක් කියන්නේ ඒ පුද්ගලයාට කියන්න පුළුවන් හරි සාධාරණ වචනකුත් තියෙනවා. ඉතින් ඒක කෙලින්ම කියන්න ඕනේ හරි කතාව හරි. දැන් එතකොට මේ වගේ පුද්ගලයෝ සම්බන්ධයෙන් තමයි දිගින් දිගට netfm බැලුම් ගලින් ඔබට අනාවරණය කරන්නේ. ඒ ඔබව බේරගන්න අන්න ඒ නිසා තමයි කැපවී ජනතා සේවයට ඒ netfm බැලුම් ගල කියලා කියන්නේ. ඉතින් දැන් මේ කතාවේ මුලින්ම හඬපටයක් ඔබට අහන්න දුන්නනේ. ඒ හඬපටේ අන්න එතන එහෙම වෙන්නේ මෙන්න මේ දැන් ඔබ අහපු හඬපටත් එක්ක තමයි. අන්න ඒ ඩීල් එකත් එක්ක තමයි. නැවත අහන්න අර පළවෙනි හඬපටය අපි ඒ හඬපටයත් එක්කම යනවා විරාමයකට. කතා කරන්න ඔබ අපට 011-2-55-33-63 අර හාමුදුරු ගස්සෙක් හාමුදුරුද? ඔව්. අර ෆෝන් එක. හෙලෝ. හෙලෝ. ආ කො මේ වයි ෆෝන් එක තාම ආවේ නැන්නේ. හෙලෝ. බලුංගල. කැපවී ජනතා සේවයට dedicated to serve the people. ගමේ ගොඩේ සමාජයේ කතාවක් තිබෙනවා හොරා කියලා. තව කියනවා පල් හොරා කියලා. ඊට පස්සේ කියනවා තඩි හොරා කියලා. තව කියනවා හොරුන්ගේ තොරු කම්බ හොරු කියලා. මේ සමාජය පොඩ්ඩක් ඔන්න ඔය වචනත් එක්ක යමින් තිබෙනවා. මේ දවස්වල කියවනවත් වැඩි නේ හොරා කියලා. ඒක ඉතින් කියන්න එපා. දැන් මේ අද අපි කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් උත් මේක අදාළයි. මේ කියපු වචන ටිකත් අදාළයි. අන්න ඒක අදාළ උනේ කොහොමද තිලින? ඒක අදාළ වෙන්නේ අද දවසේදී අපි අනාවරණය කරන මේ රතන විමල නමින් පෙනී ඉන්න පුද්ගලයා භික්ෂුන් වහන්සේ නමක් විදිහට තමයි Facebook එකේ පෙනී ඉන්නේ. එහෙම ඉඳමින් භික්ෂුන් වහන්සේලාම රවටනවා. භික්ෂුන් වහන්සේලාවම මුලා කරනවා. එහෙම මුලා වුණු භික්ෂුන් වහන්සේලා ඉන්නවා බොහෝ දෙනෙක්. ඉතින් ඒ නිසා අද netfm බැලුංගල අහගෙන ඉන්න එක බොහොම වැදගත්. විශේෂයෙන්ම ඔබට හරිම විශේෂයි. මොකද ඔබව මේ පුද්ගලයා හෙට වෙන වේශයකින් ඇවිල්ලා අල්ලන්න බැරි නෑ. මොකද මෙයා මෙහෙ මාරු කරනවා. මේ කටුස්සෙක් වගේ මෙයා. ඒ කියන්නේ පාට මාරු කරනවා. ඒ තැන සිටුේෂන් එකේ හැටියට. ඒ කියන්නේ ඒ ආකාරයේ ඒ කාලවල ඒ සමාජ තත්ත්වයන් එක්ක මෙයා විවිධ චරිත හතක් මේ. ඒක වෙලාවකට රතන විමල අනික් වෙලාවට විමල රතන වෙනවා. අන්න එහෙම වෙනවා. ඊට පස්සේ තව වෙන්න පුළුවන්. ඒක වුණාට පස්සේ තමයි එයාට තව ටික දුරක් යනකොට කොහොමත් රත් වෙන්න වෙන්නේ. ඉතින් දැන් අදින් පස්සේ කොහොමත් ඒක එහෙම වෙනවා. ඒක මෙන්න මෙහෙම ෂණිකව වෙනවයි කියලා අපිට කියන්න බෑ ඔබට. ඒක වෙමින් තිබෙනවා දැන්. මොකද්ද වෙන්නේ? අන්න ඒ දේ වෙන්නේ මෙන්න මේ වගේ දේවල් නිසා. මේ එතකොට මම අහුවේ දැන් ඒ රටින් දැන් ආවද මේ ලංකාවට එනකොට මේව කරගන්න එපා. ඒ රටේ වණන් ඒ දැන් මේ භාෂාව වෙනස් කළා ලංකාවට. නෑ ටීචර් නෝ ඒ වගේ නෑ. ඒ කොරියන් භාෂා. මේ කොරියන් ෆෝන්. කොරියන් ෆෝන් නේ අර මේ කොරියාවේ ගිහිනකොට මේ වර්ෂන් එක. ඔව් ඔව් ඔව්. Made in Korean, made in Vietnam, made in Uthiyone. ඒව නෙමෙයි මේක. මේක international version. කණිකර USA California වල තමයි EMS එක තියෙන්නේ. California කියන්නේ American නේ. ඔව්. USA. Original English එක විතරයි එතන ගහන්නේ. අපිට ඕනම් මේ භාෂාව වෙනස් කරගන්න පුළුවන්. හරි නෑ. දවසින්ද. මේක දැන් අපි ගද්දිම මෙහෙන් අවුලන්න සිම් එක දැමම normal විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම අපදා වෙනම. ඔව් පාවිච්චි කරන් තියෙනවා. ඔව් I think and country එකක් කරලා තියෙන්නේ. ආ හා කන්ෆිගර් කරලා තියෙන්නේ. එහෙම අපදා ඒව නෙමෙයි නෑ නේද? ඒක මොකුත් නෑ. ආ හා මාතරුණු තේ හදා ගන්න කරගන්න මොනවා හරි පුළුවන් අය මේ. ඒ යන්න ඕනේ නැහැ නේ. පොඩි පොඩි දේත් තුන. නෑ නෑ. ආ හා එහෙම අවුලක් නැහැ. එතකොට වෙන එහෙම කිසිම අප්සෙට් එකක් නැහැ ඔයාලා දන්නවා කොහොමද දීපන්නේ දිගටම නේ. ඔව්. ආ එහෙම නේ. එතකොට දැන් මේක කොහොමද මේ වැඩේ කරන්නේ? මොකද්ද? මොකද්ද? ආ හා. ඈ? එතන දාන්න 7 age එකෙන් කැලිය අතරයි x6 එකෙන් අතයි ඉල්ල ගනි. ඔව් එතන 12 subscribe දාන්න කොයි. පොඩගේ මග ඕකේ. එක ෆෝන් එකක් විකුණන ගමන් තව ගොඩාක් දේවල් ඔඩර් කරනවා. එහෙට මෙහෙට යවන්නත් හදනවා. මොන බොරුවක්ද මේ? ඈ ඔබට තේරෙනවනේ මේ මොන බොරුවක්ද? මේ කන්ටිලොක් කඩලා මේ කන්ටිලොක් කඩන්න තමයි හදන්නේ. මේ අපේ රටේ தත්ත්වය කඩන්න තමයි මේ හදන්නේ. අපේ බුදුදහම විනාශ කරන්න. අපේ බුදුදහම නැති කරන දේවල් මේ. ඔව් මේ අපි හරි ගෞරවණීයෙන් සාදු සාදු කියලා කියන අපේ ස්වාමින් වහන්සේලාගේ අපේ හාමුදුරුවන්ගේ தත්ත්වය විනාශ කරන්න මේ හදන්නේ. මේ පුද්ගලයෝ මේවා පෞපිරණ වැඩ. මහත්වයේක හින්දා ඔව් පැහැදිලිව කරන්න එපා ඔය වැඩේ. මොකද යන්න තැනක් නැති වෙනවා. යන්න තැනක් නැති වෙනවා. බුද්ධහම කියලා තියෙනෝනේ. ඔව් ඔබට බලන්න ඔබට මතක් වෙනවා යම් දවසක ඔබ කරපු වැරදි ටික. අනිවාර්යෙන් මතක් වෙනවා ඔබට. ඒ මතක් වෙන වෙලාව මොකද්ද කියලා ඔබ දන්නවා මං හිතන්නේ. අන්න ඒ නිසා ඒවා දැනගෙන වැඩ කරන්න මහත්තයා. නැත්තම් ඔබට ගමනක් නැහැනේ. ඔබට ගමනක් නැහැනේ. ඔබ හෙට අනිද්ද මහවුළු ගෙදරයි. කොහොමත් ඒක වෙනවා. මෙන්න මේ වගේ වැඩේ ඉන්න තමයි ඒක වෙන්නේ. මේ එතකොට දැන් කොහොමද වැඩේ කරන ඕන? කෙරෙන්නේ කොහොමද? වැඩේ කරනවා නම් මේ වයහා අඳුරු අද යවන්න ඕනි ඔක්කොම සල්ලි දෙලෙන් ඉස්සෙල්ලා. ඊට කලින් ඔයාගේ නම ඇඩ්‍රස් එකයි යවෝනි. අපි ඊටන්ට යවනවා. යවුවර පස්සේ ඒකත් තිය VIP නම්බරේකෝ CN නම්බරේකෝ දෙකක් එවනවා.
VIP නම්බරේ වන්නේ. අද කාලේ සාමාන්‍ය කුරින් ගිහින නැටවත් ෆෝන් 11ක් වැඩි 12ක් වැඩි ගේම් දෙන්නේ නැහැ අපොත් එක. ඔව් ඔව් එහෙම කෙස්සස් තියෙනවා. ෆේක් වෙලා නෝනේ. ඔව් අපි VIP නම්බරයක් ගන්නෙ VIP කට් අර දන්නේ VIP කට් ලොකු මිනිස්සුනේ. ඔව් ඔව් VIP නම්බරයක් ගන්න ෆෝන් එක පොටියෙන් පාස් කරන්න. ෆ්‍රීන් නම්බර එවන්නේ ඔයා දාන සල්ලි එතනට යව නැත්නම් කාගේ කවුද? කාගේ කවුද? කාගේ කවුද කියලා හරියටම අඳුනගන්නව නම් අන්තර්ජාලයේ ගිහින් බලන්න ඕන Facebook එකේ. රතන විමල කියලා තමයි පෙනී ඉන්නේ. හැබැයි ඉතින් මෙයා එහෙම භික්ෂුන් වහන්සේ නමක් විදිහට තිබුණාට එහෙම භික්ෂුන් වහන්සේ නමක් නෙවෙයි. ඒ නිසා ඒ ගැන අවධානය වැඩියෙන් යොමු කරන්න ඕන. රතන විමල කියලා ඔබේ Facebook ගිණුමේ ඉන්නව නම් කෙනෙක් එයා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න. මොකද මෙයා සමහර අවස්ථාවලදී මේ පන්සලක් තියෙනවා මේ හදාගන්න කියලා ආධාරත් ඉල්ලනවා. ඔව් හැම රතන විමල නම්ින්ම තියෙන Facebook එකක් සම්බන්ධව නෙමෙයි අපි කියන්නේ මේ. ඒකින්ද ගේ ලියා ගන්න පොඩ්ඩක්. මොකද මේ එහෙම නැත්තම් අපි එක වෙන වෙන පුද්ගලයන් තරහ වෙන්න පුළුවන්. ඒකින්ද එහෙම තරහ අවසර මෙන්න මේකත් අහන්න. හලෝ මම මේ ඉරකට බාගෙන හිටර වගේ. මං ගිහිල්ලා මේ අතන මේ බණ්ඩ මං කිය ගෝල්ඩ් එකක් ගත්තා බණ්ඩාරවල මේ තියෙන්නේ. ඔව්. තුම්බහන්දි. ඔව්. ගීතලා පාරයි. ඔව්. මතුන් පාරේ වැඩි කතාවේ. ඔව්. තුම්බහන්දියේම තියෙන වැලිමඩ බස් ඕල්ටර් මෙහා තියෙන මේ වම් පැත්ත පුස්සිටිය. ඒක නේද? ඔව්. ආයෙක මං දන්නවා මං බණ්ඩාරල ඉන්නේ අවුලන්නේ. මේ ඉතින් දාන්න පුළුවන්. ඔව්. ඒක අයිතිකාරේ නුවන් අය වන්දි. ආ එහෙමද? එයා දන්නවනේ. ඔව්. අඳුරනවා. ආ එහෙමද? කියන මේ විමලහන්දු දන්න දහන කුරුණේක. බණ්ඩාරවල පැත්තේ. එහෙ නෙමෙයි, එහෙ ඉන්නේ වෙන අයකනේ. මේ අය එහෙටත් කරන්නේ මහා තේරුමක් නැති වැඩක්. අන්න ඒ නිසා මේ පුද්ගලයා මේ කියන කිසියම් කතාවක වටිනාකමක්. දැන් Google එකට ගියාපුවම ලෝකෙ කොතනද හොයාගන්න පුළුවන්නේ? ඒක එච්චර දෙයක් නෙවෙයිනේ. නෙවෙයිනේ. තප්පර කීපයකින් ඕන තැනක් හොයන්න පුළුවන්. මෙයා දැන් ඉතින් අර හාමුදුරුවෝ කිව්වහම මේ අහවල් තැන කියලා මගේ පන්සල තියෙන කිව්වම ටක් ගාලා Google එකේ ගහලා බලනවා එතන මොනවද තියෙන්නේ ළඟපාත කියලා. ඉතින් මේ දේවල් ටික තමයි කියන්නේ. ඔව්. එහෙම කියලා ඉතින් විශ්වාසය ගොඩනගා ගන්න. ඔව්. ඒ විශ්වාසය ගොඩනගා ගත්තන් පස්සේ තමයි මෙයාගේ වැඩේ කරන්න පහසු වෙන්නේ. ඔව්. ඊට පස්සේ එතන අර Google Map එකෙන් බැලුවට පස්සේ එක් ගියාට පස්සේ ආ මේම තියෙනවා communication එක කියලා තියෙනවා. නුවන් communication එකේ නම ආයේ නුවන් නේ මං අඳුරනවා. ඉතින් මේ මොන කතාවද? අන්න ඒ නිසා මෙන්න මෙහෙමනේ ඒ කතා වරදින්නේ. බලන්න. ඒ කියන කෙනා හාමුදුරු කෙනෙක් නෙවෙයි. එයා අනිකෙන් පැනපෙක් කෙනෙක් කියලා තමයි කියන්නේ. එයා තමයි ඔය සම්පූර්ණම මේ වැඩසටහන මෙහෙවන්නේ. මේ නම්බර දෙක මෙව කරන ආයේ ෆෝන් එක ඊට පස්සේ දැන් මගේ සල්ලි අරගෙන වුණාම දෙනවකින් දස දෙන්න තුන මගේ මැසේජ් එකෙන් බ්ලොක් කරනවා. මගේ Facebook එක සම්පූර්ණ බ්ලොක් කළා. ඊට පස්සේ දැන් එයා එකපාරක් ෆෝන් කරනවා. ඊට ඉස්සෙල්ලා දැන් රට ඇයට හිමන එයාගේ පන්සලේ ෆොටෝ දාලා මම දුප්පත් පන්සලක් හදාගෙන යන්නේ මෙහිමයි කියලා රට ඇයින් ඉන්න අයගෙන් මේ පන්සල හදන්න කියලා සල්ලි ගන්නවා. ආධාරයක් හැටියට දෙන්න කියලා. ඒක තමයි මුලින් කරලා තියෙන්නේ. එතකොට මට රටකින් එක්ක මම කෙනාට සල්ලි දාන්න හිටිය කියලා ඉතින් මුලින් එහෙම. එයාත් මට මේ මම මැසේජ් එකෙන් මේ කෝල් එකක් ගත්තාම කිව්වා මගෙත් මෙහෙම සල්ලි ඉල්ලුවා. මම නම් දුන්නේ මම දන්නේ මේ හාමුදුරු කෙනෙක්ද කියලා. එයා නම් නිකාර ෆෝන් මැසේජ් එකෙන් තමයි චැට් කරලා කිව්වේ එහෙම කතාව. අපරාධ දූෂණ වංචාවට එරෙහිව ලුම්ගල කුරුණෑගල පැත්තේ ඉන්නවා පුද්ගලයෙක්. එයා Facebook ගිණුමක් හදාගෙන තිනවා රතන විමල කියලා. එහෙම Facebook ගිණුමක් හදාගෙන Facebook එකකින් ජංගම දුරකථන එමත් නැත්නම් ලැප්ටොප් පරිගණක විකුණනවා කියලා භික්ෂුන් වහන්සේ රැවටීමක් තමයි කරන්නේ. එයාගෙන තමයි අද අපි net fm බැලුම් ගලින් අනාවරණ කරන්නේ. භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඉන්න වෙන නමක් තමයි මේ වැඩේ කරන්නේ. ඈ අන්න එයා පාවිච්චි කරන්නේත් භික්ෂුන් වහන්සේගේ නමක්. අන්න ඒ නිසා මේක බුදුදහමට පවා කරන අගෞරවයක්. අන්න ඒ සම්බන්ධයෙන් උය අනාවරණය අරතිලින මුලින් කිව්වා වගේ කතා කරන්න ඉන්නවා ජයන්ත මහත්මයා මාතරින් නයි බොනපුතුමාට. අයියන් මට කියන්න ඔබතුමාගේ අත්දැකීම. මටත් මෙහෙම මේ කියන්නේ හාමුදුරුවන්ක වගේ තනින්දල මටත් ඇවිල්ලා මෙහෙම කිව්ව මේ ගාමන් ටයරයක් කරනවා කියලා. මගේ ෆිනෑන්ස් එකක් තියෙන බත්යක් කරන් ගියා. බත්යක් කරන් ගිහලා මේ මාසේ ඩාලරක විකුණල් දෙනවා. හාමුදුරුවනේ නෙමෙයි. හාමුදුරුවනේ නම කියලා තමයි මේ ගිනියන්නේ. කරන්නේ ලොක හොරකමක් කරන්නේ. ඔය කියන්නේ දැන් මේ අද සිද්ධියට කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ? සම්බන්ධ කියන්නේ මෙයාගේ මේ නම්බරේ ටික දවසයි තියෙන්නේ මහත්තයෝ. ඔව්. රටෙන් ෆෝන් ගෙනල් දෙනවා කියලා අපිටත් කිව්වා. නම්බරේ ටික දවසයි තියෙන්නේ ඊට පස්සේ නම්බරේ වෙනස් කරනවා. මේ විදිහට මේ කටහඬින්මද එහෙම කරේ? ඔව් ඔව්.
ඔය කටහඬ ඔයාම තමයි. හොඳට කටහඬ හුරුයි. හොඳටම විශ්වාසයි. ඔව් මට හොඳටම ඉස්සරහ මේ තමයි කියලා. විමල් රත්න කියලා තමයි අපිට කිව්වේ. හරි. මෙන්න රට වටේම මෙයා මේ ගේම් ප්ලෑන් එක ගහගෙන යමින් ඉන්නවා. අන්න ඒ නිසා ඔබේ වටේ හෙට කැරකෙන්න පුළුවන්. ඒක නිසා ඔබේ වටේ කැරකෙන මෙයාව ඔබ වට කරන්න හරි බුද්ධිමත්ම වට කරලා අපිට පුළුවන් මෙයාව නීතිය හමුවට අරගෙන යන්න. නීතිය හමුවට අරගෙන ගියාට පස්සේ නීතිය හරි අපූර්වට ඒ නීතිය ඉෂ්ට කරයි නේද? දැන් කඩුවෙල ඉන්නවා කියලා කියන වෙලාවකට. එතකොට නිකවැරටි ඉන්නවා කියලා කියන වෙලාවකට. කොරණෑගල ඉන්නවා කියලා තමයි දැන් කියන්නේ. තැනින් තැනට යනවා. එහෙම තැනින් තැනට ගිහිල්ලා තමයි වැඩේ කරන්නේ. ජංගම හොරෙක්. ඔව් ජංගම හොරෙක්. හරි. කාරණාව කොහොම වුණත් මෙන්න මෙහෙම තමයි ඒ ජංගම කෙනා කරන්නේ වැඩි. බලන්නකෝ. ඒ නම්බර එක ලියාගෙන යන්න. ඊට ඊට අමතරව මේ මම චීස් කන්න. මේ ඊට අමතරව ඒකේ ගොඩක් අපි නම්බරෙත් තියෙන්නේ. එයා ඕන්නේ නැහැ. ඒක ඔයාට ඕනේ. ආ. හේතුව හේතුව ෆෝන් එකේ ඉන්නේ බොක්ස් ෆෝන් එකේ උඩින් බොක්ස් එක එනවනේ. ඔව්. ආ බොක්ස් එකේ තියෙනවා. මේකේ නම් කිතිනවා. බොක්ස් එක උඩින් තව තියෙනවා. බොක්ස් එක උඩින් තව තියෙන පැක් එකක් එනවා. ඔව්. ආ. ඒක නෑ අපි ඒක කරන්න බෑ. ඒකේ දැන් ඔය රියවි නම්බරේ තියෙන නම්බරේ ඒක උඩ ගහලා තියෙනවා. ආ. අපිවත් කරන්න බෑ. ඔයාලට තමයි කරන්න පුළුවන්. ආ. හරි 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 හරි. නැත්තම් ඔයා ගාවට ඇවිල්ලා මේක නම්බර දෙකක් එක්කම තමයි අපි ෆෝන් එක දෙන්නේ නැත්නම් ඔයාලට එක්ස්ප්‍රේස් එකක් இல்ல S5 වදිරට නැන්නේ ඔව් ඒකයි මේ ඒක මාරුමක් තමයි කියලා තමයි අර තියෙන්නේ ඒ නම්බරේ කොහෙද කරන්ට් එකක් ගමන ලියගෙන තියාගන්න හරි නේ ෆෝන් එකේ මැසේජ් එකක් තියෙනවනේ අප දවන්නේ ඔව් හරි මම දෙන්නේ දුවර නැහැ දැන් ඔය මොකද මේ හැකර් කෙනෙක් ඇවිල්ලා නේ මේ account hack කරනවා කියන්නේ ඔව් නේ හරි මම ඒක සේව් කරලා තියාගන්න නේ මොනොත් තියෙම හරි කරන්නේ මම අර දාලා මේ වාර කෝල් එක දෙන්න මොකද දැන් ගැටලු කොනක් තියෙන්නේ දෙන්න දෙන්න කෝල් එක දෙන්නම හරි හරි දෙන්න දෙන්න කෝල් එක දෙන්න හරි තියන්න බෑ නැමෙ වැඩසටහන කරගෙන යනවා මේ තිලින ඊට අමතරව මං චීස් කනවා චීස් කනවද මේ චීස් කනවා කියලා චීස් කනවා කියලා මිනිස්සුන්ව චීට් කරන්න එපා මහත්තයා අන්න ඒක පාප කර්මයක් ඒක පාප කර්මයක් අවදාහරි මේ පාප කර්මයට මුණ දෙන්න වෙනවා මේ හැක් කරන්නේ වික්ෂුන් වහන්සේලානේ මේ රට මේ අපේ රට හැක් කරන්න හදන්නේ ඈ එතකොට ඔබට කවදාහරි මේවා පරිසම් දෙනවා හොඳට කල්පනාවෙන් ඉන්න ඔබේ හෘද සාක්ෂියට එකඟව කල්පනා කරලා බලන්න ඔබ කොයි තරම් දරුණු අපරාධයක්ද මේ කරන්නේ කියලා කොයි තරම් ලොකු රැවටිීමක්ද කරන්නේ කියලා කොයි තරම් ලොකු හොරකමක්ද මේ කරන්නේ කියලා ලැජ්ජා සහගතයි නේද තමන්ගේ හැදූ වැඩූ දෙමව්පියන්ට පවා අන්න ඒ නිසා මේ වගේ 2:50 අර ගමේ ගොඩේ තියෙන්නේ 2:50 වැඩ බාල වැඩ කරන්න එපා මහත්තයා තේරුමක් නැහැ මේ වැඩ අවසානයේ ඔබට ඉන්න වෙන්නේ තේරුමක් නැතිම තැනක තමයි මෙහෙම දිගින් දිගට ගියොත් අන්න ඒකයි අපි දිගින් දිගට ඔබට මතක් කරන්නේ කරන්න එපා මේ වැඩේ අර ID එකක් ඒ කියන්නේ හැඳුනුම්පතක් එහෙමත් පාවිච්චි කරනවා කියලා එහෙම මොකද්ද විශ්වාසයක් තිබුණේ. ඔය කියන්නේ දැන් විශ්වාසය ගොඩනගා ගන්න අවශ්‍ය වෙනකොට භික්ෂුන් වහන්සේලාට යවනවා මේ මම භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ තියෙන්නේ මගේ භික්ෂුන් හැඳුනුම්පත කියලා. හැඳුනුම්පතක් යවනවා. ඊට පස්සේ ඒ හැඳුනුම්පත කාගේද දන්නවද? හා මෙන්න මෙයක්. මම සිද්ධිය දැනගත්තට පස්සේ හෙඩ්ක්වාටර්ස් කියලා PID කී පැමිණිල්ලක් දැම්මම PID කී පැමිණිල්ලක් දැම්මට පස්සේ මම අවශ්‍ය කරන ඒ කියන්නේ යාලා ගත්ත යාගේ ෆෝන් නම්බර් ගත්ත මම දන්න තොරතුරු කියලා කට උත්තරයක් විදිහට ඒ විදිහට අරගෙන එයාල දැන් කොහෙ නෙවෙයි කියලා උසාවි දාලා තියෙනවා ඒක. ඒක හොයන්නේ නැහැ. දැන් මාස ගන්නවා ගත වෙන මාසේ 5 තමයි මම PID කී පැමිණිල්ලක් දැම්මේ. තොරතුරක් කියනවා විශේෂයෙන් දන්නේ නැහැ. ඔය කට්ටිය මට පොලිසිය ගාලා ගිහිල්ලා මම ඒවට රිප්ලයි කරන්න ගිහිල්ලා යාගේ නම්බරේ හම්බෙලා යත් එක්ක කතා කරා මාත් ෆෝන් එකක් ගන්න විදිහට. මිනිහා මූණ පෙන්වන්නේ නැහැ. ඔයවන්නේ නැහැ මගේ ID එක පිටර එවන්නේ මේ ඇරෙන්න මොකුත් විශේෂ දෙයක් ඔයගෙන් හෙවිදරව කරගන්න අමාරුයි නේ මං හිතන්නේ මගේ Gmail එකෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ Gmail එකේ මම ෆොටෝ සේව් කරලා තිබ්බා Gmail එක මට හිතෙන්නේ Gmail එකෙන් තමයි යන්න ඇත්තේ කියලා වෙන විදියක් නැහැ හාමුදුරුවන්ගෙන් විතරයි ගන්න මෙයා මේ දැන් CID එකට මං දන්න නම්බරේ කඩවල CID එකෙන් Prime එකෙන් කරන්නේ දන්න නම්බරේ දුන්නා අයියෝ බලන්නකෝ නේද ඉතින් මොනවද කියන්නේ අදින් ආදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඈ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ මොකද්ද කරන්න කියලානේ මේ මෙයාට කියන්නේ කවුද මේ වැඩේ කරන භික්ෂූන් වහන්සේ වගේ පෙනී ඉන්න අමුතු කෙනාගේ ඈ ඉතින් ඒක හින්දා නැවත නැවත පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වැස්සකටවත් දහම් පහලකට ගියේ නැද්ද වැස්සකට ගියා නම් ඉතින් මේ වගේ දේවල් කරන්නේ නැහනේ දැන් ඉතින් කොහමින් හරි භික්ෂූන් වහන්සේලා රවටමින් මේ විදිහට මෙයාගේ වැඩේ තාම කරගෙන යන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ මෙයා දැන් මේක අවුරුදු ගාණක් තිස්සේ කරගෙන යන ව්‍යාපාරයක් මම හරියටම දීලා මයිතේ දැන් අවුරුද්දකට ලඟ වෙන්න විතරයි එතකොට මෙයා වෙන කාගේ හරි ID ටිකක් ඔය චමල් කියලා කෙනෙක්ගේ ID
ටිකක් කොරකම් කරගෙන හිටියා. අනුගොල්ල පැලස් එක්කෙනෙක්ගේ. අනුගොල්ල පැලස්සේ මගේ ඥාති කේවල් ටිකක් තියෙනවා. ෆෝන් එක අදෝට දෙනවා. ගෝඩ පස්සේ මොකෝ හරි එහෙනම් මම එයාට දාලා එයාගේ අතේ ගෙදරට එවන්නම් කියලා. ඊට පස්සේ මොනරාගල ඉන්නේ කිව්වා. ඊට පස්සේ මොනරාගලමයි පොලිසිය යාළුවෙක් ඉන්නවා. එතකොට මං කෝ එහෙනම් එයාට එවන්න නෑ නෑ මං පොලිසියත් එක්ක ගනුදෙනු කරන්න කැමති නෑ. ඔයා කැමති නම් මෙහෙම කරමු කියලා වල්ලා ඒ ෆොටෝ ටික එවලා ඊට පස්සේ ඒ ඩෙන්ටි කාඩ් දැම්මට පස්සේ ඉතින් අපිට විශ්වාසයිනේ. ඒකෝ ඉතින් ඩෙන්ටි කාඩ් කවුරුත් දෙන්නේ නැහැ. ඒසිසි ගෑස් කරා සල්ලිගොන් රුපියල් 10000ක් වන් ඒසිසි ගෑස් කරා. ඊට පස්සේ 10000 දාන්න කියලා තව තව බොරු ගන්නට මට හිතුණා මේක බොරුවක් තමයි කියලා. මම 10000ක් දාලා ඇති කියලා කියලා ඉස්සෙල්ලා. ඊවසිකෝ නෑ නෑ ඔන්න ඔය 10000 කෝ එන්නේ වල දාන්න දැන් මොකක්ද හදනවනේ මෙච්චර අඩුවට හම්බෙන එකනේ මෙහෙම මෙහෙම කියලා බොරු කතා කියලා. කොහොම හරි ඉතුරු 10000ක් දාගනවා මම දැම්මේ නෑ. ඊට පස්සේ ආරිය ආරිය මුණ මම මේ ගෙනත් දෙනවා උන් සල්ලි දැම්මා කියලා. එහෙම ওই විදිහටම තමයි අංකේ උවේ. චමල් ෆෝන් කඩේ කියලා හැරෙ මේකක් දාගෙන තිබි. චමල් කියලා නමක් තමයි තිබ්බේ මට. ඒක නම් මතකයි. ස්ටාෆ් එකක් ඉදලා ඇද්දි ආයෙත් මේ එනෝ ෆෝන් එකේනෝ කිය කී ඉඳලා ඊට පස්සේ ෆෝන් නැහැ කිව්වේ නැහැ. ඊපස්සේ කතා කරාට පස්සේ උඹ ඔබේ පාඩුවේ හිටපිය උඹලට ඇති ෆෝන් නැන්නේ මං ගත්ත සල්ලි කුණා පුළුවන් නම් ඔප්පු කරපිය කියලා. ලුංගලා කැපරි ජනතා සේවයට dedicated to serve the people. ඔය Facebook එක හරහා නෙවෙයි මට උනේ සිද්ධිය. ඔය දැන් Facebook එකේ ඔය කතන්දරේ පටන් ගත්තේ මම දන්නේ අගෝස්තු සැප්තැම්බර් වගේ. ඊට ජූලි වගේ මට මේ ෆෝන් එකක් දාලා තිබ්බ මහරගම කියනවා කියලා මේ ෆෝන් එක. මමත් මේ බැලු යාළුව බැලුවා කතා කරලා කිව්වා. මේ හරි හැමදේම සල්ලි දැන් තියෙන්නේ මොකද්ද කොහෙද මේ ඔන්න මහරගම නෙවෙයි වෙන කොහෙද තියෙනවා කියලා කිව්වා සල්ලි දාන්න කිව්වා ඊට පස්සේ මේ ෆෝන් එක අනිවාර්යෙන් එවනවා කිව්වා එහෙම ෂුවර් කරේ නැහැ අපි ඊට පස්සේ කාරිකක් කතා කරලා මේ කිව්වා අපි එන්නම් මේ අරන් යන්න පුළුවන්ද කියලා ඊට පස්සේ හාතුව එන්නේ කුලියා පිටියේ ඔන්න වොරන්ටි දෙනවා කියලා කිව්වේ එහෙත මේ ලොකේෂන් එක. ඊපස්සේ ඈ කිව්වා හන්දනේ දැන් හවස දැන් අනිවාර්යෙන් සල්ලි අපිට එව්වොත් අපිට මේ ෆෝන් එක තියාගන්න පුළුවන් නැත්නම් තව මේ කස්ටමර් කෙනෙක් කැවිලි ඉන්නේ එයා ගන්න හදනවා. මොකද කරන්නේ හරිය සල්ලි මේ දානවා නම් දාන්න එහෙම කවද ෆෝන් එක තියන්න පුළුවන්. එහෙමයි කියලා කිව්වා. ඉතින් අපිට ෆෝන් එක ගන්න නියෝනේ අඩුවට. ඊපස්සේ ඉතින් අපි නුගේ ගොඩින් හවස 4ට විතර දැම්ම සල්ලි එයාගේ account එකට. ඊපස්සේ එයා ලොකේෂන් එකක් දුන්නනේ. ඒ වෙලෙම අපි දැන් නුගේ ගොඩින් නැග්ග එහෙම ගියා හරි කුලියා අපි කියලා. වැඩේ වෙනස් කරලා තින්නේ කටුස්සෙක් වගේ කියලා පාට වෙනස් කරනවා කියලා ක්‍රමයේ වෙනස් කරනවා කියලා කරලා තින්නේ වැඩේ ක්‍රමයේ වෙනස් කරමින් කරන වෙනස් කරමින් එක එක විදිහට පෙනී ඉන්නා විදිහට ඉතින් එහෙම පෙනී දෙමින් භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි තව තව අය රවටලා තියෙනවා දැන් අපිට එන ඇමතුම් වලින් ඒ ගැන අවබෝධ වෙනවා තේරෙනවා ඉතින් ඒ නිසා මේ ගැන අවදියේ නින්න රතන විමල කියන Facebook ගිනුමෙන් තමයි මෙයා මේ වැඩේ කරන්නේ මේ දැනට කරගෙන යන්නේ දැනට කරගෙන යන්නේ එතකොට මේ නමක් අවභාවිතා කිරීමක් කරන්නේ අපේ ගෞරවනීය හාමුදුරුවරුන්ගේ නම හාමුදුරුන්ගේ தত্ত্বය අවභාවිතා කිරීමක් කරන්නේ අන්න ඒ සියල්ල වට්ටමින් ඉන්නේ මේ පුද්ගලයා මේව සහගහන අපරාධ සහ පව් හරි මෝඩ වැඩමේ ඈ මේකෙන් තේරුමක් නෑ ඉතින් ඇත්ත වශයෙන්ම අවසානයේ තේරුම එනකොට අපි ඔබට ඔබ අපිට හම්බුනොත් කියලා දෙන්නම් හරියට කතාව මොකද්ද කියලා අර වැඩේ වෙනස් කරනවායි කියලා කිව්වනේ දැන්ටත් වෙනස් කරමින් ඉන්නේ මොබයිල් ෆෝන්ස් නේ විකුණලා තින් ජංගම දුරකථන නේ විකුණලා තින් මුලින්ම දැන් විකුණන වෙන જાතියක් මෙන්න මෙහෙම බලන්න එතකොට දැන් මෙයා ඉතින් මගේ ෆෝන් එක ඉවරනම දැන් මෙයා කියන්නේ සිද්ධිය තමයි දැන් මෙයා දාලා තින් ලැප්ටොප් එකුණා දැන් මගේ එක બ્લોක් කරලා තින්නේ දැන් ලැප්ටොප් එකුණාට දාලා දැන් කියනවා මේක මේ ලක්ෂයක් කියන එක මේක 80000යි කිනින් ගෙන්නනවා ගන්න කියලා දැන් එයාගේ තීරික දිගටම යනවා ඊළඟට යන වෙන එක මමත් කතා කරා මෙයා කිව්ව මම හන්දරේ මම බිස්නස් කරන්නේ මමත් මේ පොඩි පන්සල ටිකක් හදා ගන්න ඕනේ මට මේ ෆෝන් එකකින් 20000 මං දාපු එකට රුපියල් 2000ක් විතර මේ මට තියෙන්නේ නැත්නම් මට කඩයක් දාලා ඉක්ුණන්න පුළුවන් නේ හොඳට කතා කරනවා ඒකලා කියන මේ පන්සල හදා ගන්න ඕනේ නිසා මම කීගෙර එකතු කරලා පන්සල හදන්නයි මේක ගන්නෙ මට රුපියල් 2000යි තියෙන ෆෝන් එකට මට ඊට පස්සේ බණ්ඩාරවල දැන් මට මේ පැත්තේ නමක් කියලා කියන මෙයාගේ මට ෆෝන් 20ක් ඇවිල්ලා තියෙනවා ඒ අරගෙන ආමදුරින් ඉන්න තැන කියලා ඒවන ඊට පස්සේ මෙයා දැන් අර මම ඉන්න තැන තහවුරු කරන්න මෙයා කරන්නේ බණ්ඩාරලි කියන පන්සලේ නම හදන මේ Google එකෙන් map එකෙන් මේ ෆොටෝස් ගන්න පන්සලේ අපේ තියෙන අරගෙන ටග් දාලා එවනවා මේ පන්සල නේද මං ඇවිල්ලා තියෙනවා මේ පැත්තේ දන්නවා මම ඊන තැන පන්සල ගන්න පුළුවන් මැප් එකේ මේ ෆොටෝස් ටික දානට ගන්න. ඒ විදිහට තමයි විශ්වාසය කියන එක මම තහවුරු කරගෙන යන්නේ. දැන් ඉතින් සල්ලි දාලා ඊට පස්සේ ආපහු කෝල් එකක් ගන්න ඕනේ. එතකොට මෙන්න මෙහෙම තමයි. බලමු. හලෝ. හලෝ. හා. මේ සල්ලි මන් දැම්මා. ආවනේ ඉස්සම දැම්මා. ආවා. හා හරි ආවා. ඉස්සම දැම්මා. හා ආවනේ. හරි හරි මම තව ගඩේ අහින් ට්‍රාන්ස්ලේට් කරලා කෝල් එකක් දෙන්න. හා හරි 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 කෝල් එකක් දෙන්නකෝ දැන් දැම්මා. හරි. අච්චා අච්චා. හරි. ආවා ආවා නෙවෙයි අන්තිමට මෙයා සල්ලි දෙන්නට පස්සේ හාවහව තමයි පැන පැන යන්නේ හැම තැනටම අන්න ඒ නිසා ඒ පැන පැන යන්නේ ඔබට තට්ටු කරලා අවසානිනුවත් වෙන්න වෙන්නේ මෙන්න මෙහෙම අර හාමුදුරු ගස්ටික් හාමුදුරුද ඔව් ඔව් අර ෆෝන් එක හෙලෝ හෙලෝ ආ කෝ මේ වයි ෆෝන් එක තාම ආවේ නැන්නේ හෙලෝ
ඉතින් ඊට පස්සේ ආවෙත් නෑ, ගියෙත් නෑ, දුන්නෙත් නෑ, මුකුත් නෑ. මෙයා හැබැයි ඔබට තට්ටු කරන්න, ඔබව රවට්ටන්න බලාගෙන ඉන්නවා, අපේ හාමුදුරුවන් රවට්ටන්න බලාගෙන ඉන්නවා. අපේ හාමුදුරුවනේ මේ වගේ දේවල් ඔබ වහන්සේලට සිද්ධ වෙන්න එපා. කවදාවත් ඔබ මේ වගේ දේවල් වලට ඔබ වහන්සේලා අහුවෙන්න එපා. අපේ රටේ සාමාන්‍ය ජනතාවත් මේ වගේ දේවල් වලට අහුවෙන්න එපා. ඔබ හොයන්න මේ කවුද කියලා. මෙයාව අල්ලන්න, මෙයාව අල්ලගන්න. අල්ලගෙන වෙන මොකුත් කරන්න යන්න එපා. පොලිසියට බාර දෙන්න. ඔව්. දැන් මෙයාගෙන ඔබ තව තොරතුරු දන්නව නම් අපිට කතා කරන්න අපේ හොට්ලයින් එක 0727 372 372 නීතියට අනුව අපි එයාට දනුවන් දෙන්න කටයුතු කරන්න තමයි සූදානම්. තොරතුරු දන්නේ නම් කියන්න. අන්න ඒ තොරතුරුත් එක්ක අපි ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් එක්ක මේ පුද්ගලයා පසුපස එළන දැලේ එළබු දැලේ ඉන්නවන් දිගටම net fm බැලුම් ගලින් අපි දිගින් දිගටම ඔබට මේ සම්බන්ධයෙන් අනාවරණය කරනවා. අපි ලබන සඳුදත් හොඳ වැඩකින් හම්බෙනවා. එහෙනම් ඉතින් අපි අදට සමුගෙන යන්නම්. මම තිරින, මම චාමික. net fm බැලුම් ගල විශ්මුහුණු ගලවන මුහුණ.